දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර. පින්තුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබට මේ කාම ලෝකෙම අධිපති භාවයේ දරණ වාසවර්ති මාරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරලා තියෙන කොයි විදිහටද? නිවන් මඟ යන ශ්‍රාවකයන්ට බාධා කරේ කොයි විදිහටද? අපි ධර්ම කාරණා ඇසුරෙන් තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔබ දන්නවා ප්‍රථම මහරහතන් වහන්සේලා 69 පස්වක භික්ෂූන් වහන්සේලා ඊ යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි වස් කාලේ ගත කරේ මේ මහරහතන් වහන්සේලා 69 සමග ඉසිපතන මිගදායි භූමි. පළවෙනි වස් කාලේ අවසන් වෙලා මේ මහරහතන් වහන්සේලා 69 අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි චාරිකාය වඩින්න බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තායි හිතායි සුඛාය දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට අර්ථේ පිණිස හිත පිණිස සැප පිණිස චාරිකාය වඩින්න එක මගකින් දෙනමක් යන්න එපා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සම්භ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් මේ නිවන් මඟ පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මඟම දේශනා කරමින් වඩින්න කියලා 69 අමතල බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත් කරන්න මේ බුද්ධ වචනේ දේශනා කරා. මෙන්න ටික වෙලාවකින් අහසේ ඉඳන් කවුද එන්න මෙහෙම කියනවා. අන්තලික්ක චරෝ පාසෝ යායන් චරති මානසෝ තේන තම් බහද ඉස්සාමී නමේ සමන මොක්කසි. අහසේ අන්තරීක්ෂේ තියෙනවා උගුල තොණ්ඩුවක්. ඒ තොණ්ඩුවෙන් නුඹලා සියලු දෙනාම මං බැඳගෙන බන්ධනය කරගෙන ඉන්නේ. නුමල මගේ මිදුනා කියලා හිතාගෙන හිටියට නමේ සමන මොක්කසි කිසිම කෙනෙකුට මේ කිසිම ශ්‍රමණේකුට මගෙන් නම් මිදීමක් නැත කියලා ඇහුණා. දැන් මේ පේන්න ආපු පුද්ගලෙක් නෙමෙයි මේ කතාව අහසින් නම් ඇහෙනවා හැමෝටම ඇහුණා. අර 69ක් මහරහතන් වහන්සේලාට ඇහෙන්න අහසේ ඉඳන් මේ කතාව මේ කාරණේ කියනවා. අන්තරීක්ෂයේ අහසේ උගුලක් තියෙනවා තොණ්ඩුවක් තියෙනවා මේ තොණ්ඩුවේ මනසෙන් නික්මෙන මේ තොණ්ඩුවේ නුඹලා සියලු දෙනා මම බන්ධනය කරගෙන අල්ලගෙන බැඳගෙන ඉන්නේ නුඹලා මගෙන් මිදුණා කියලා හිතුවට මගෙන් නම් මිදීමක් නැත කියලා ඒ වෙලාවේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කවුද මේ උන්වහන්සේට මේ කාරණේ කියද්දිම වැටහුණා පාපී මාරය පාපී මාර්යය මේ ප්‍රකාශ කරන්නේ මේ මහරහතන් වහන්සේලා 69 නොමග යවන්න පුළුවන්ද කියලා බලන්න. උන්වහන්සේලා නොමග යවන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලා සියල්ල අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙච්ච නික්ලේශී මහරහතන් වහන්සේලා. නමුත් පාපී මාර්යය මේ පිරිසට මෙහෙම වචනයක් දාලා බැලුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා රූපා සබ්දා ගන්ධා රසා පොට්ටබ්බාච මනෝරම එත්තමේ විගතෝ චන්දෝ නිහතෝතම සියන්තක පාපී මාරය නුඹට බැඳිලා තිබ්බ තොණ්ඩුව නුඹට බැඳිලා ගිය බන්ධනේ තමයි ඇහැට පේන ප්‍රියමනාප රූප කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනිච්ච ප්‍රියමනාප ගඳ සුවඳ ආසකරන සුවඳ දිවට දැනිච්ච ප්‍රියමනාප රසය කයට දැනිච්ච පහස
මෙන්න මේ පංචකාමයන් රූපා සබ්දා ගන්ධා රසා පොට්ටබ්බාච මනෝරම මනෝරම්යෝ සිත් ඇදගන්නා සුළු මේ පංචකාමයන් තමයි නුඹට බැඳිලාගිය බන්ධන. නමුත් මගේ මේ ශ්‍රාවකයෝ ඒ ඇහැට පේන ප්‍රියමනාප රූප ගැන තියෙන අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරලා ඒ ගැන තියෙන ආසාවෙන් නිදහස් වෙච්චයි. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්දවල යථා ස්වභාවය විදර්ශනා නුවණින් දැකලා අවබෝධ කරලා අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරලා එවන් මිදිච්චයි. දිවට දැනෙන රස, කයට දැනෙන පහස, ගඳ සුවඳ මේ පංච කාමයන්ගෙන් නිදහස් වෙච්ච මේ ශ්‍රාවකයුණන් ගිය දිහක් නුඹට නම් පාපී මාරය අල්ලගන්න තියා හොයාගන්නවත් පුළුවන්කමක් නැහැ කිය. ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දිම ඒක ඇහෙනකොටම පාපී මාරයා මාව අඳුනගත්තා. තථාගතයන් වහන්සේ මාව අඳුනගත්තා කියලා අතුරුදහන් වෙලා ගියා. පින්වතුනි, අපිට බොහෝ දේශනාවල දකින්න ලැබෙනවා මහරහතන් වහන්සේලා, රහත් භික්ෂුණීන් වහන්සේලා පවා බණ භාවනා කරනකොට, සමාජ හුදකලාව වැඩ ඉන්නකොට පාපී මාරයා එක එක ස්වරූපයෙන් ඇවිල්ලා බිය තැති ගැනීම ඇති කරවන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අහසේ ඉඳන් කියනවා නොයෙක් විදිහේ වැරදි දේවල්, නොමග යවන දේවල් කියනවා. හැබැයි උන්වහන්සේලා නුවණින් ප්‍රඥාවෙන් අඳුන ගන්නවා මේ පාපී මාරයා මේ මාව නොමග යවන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න. එහෙම අඳුනගෙන පාපී මාරය අමතලා කියනවා, පාපී මාරය නුඹට මාව නොමග යවන්න පුළුවන් කමක් නැහැ. මේ විදිහට කියනකොට මාව අඳුනගත්තා කියලා දැනගත්තකම අතුරුදහන් වෙලා යනවා. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේට හිටියා නැගණිවරු කීප දෙනෙක්. චාලා, උපචාලා, සිසුපචාලා කියලා නංගිලා තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනාම මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහරහත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වුණා. චාලා රහත් භික්ෂුණිය, උපචාලා රහත් භික්ෂුණිය, සිසුපචාලා රහත් භික්ෂුණිය හැටියට ඒ අය උතුම් මහරහත් භික්ෂුණීන් වහන්සේලා බවට පත් වුණා. ඒ තුන් දෙනාම විකින් විට බණ භාවනා කරමින් ආරණ්‍ය තුල හුදකලාව කැලේ වැඩ ඉන්න අතරතුර ධර්මයේ සඳහන් වෙනවා පාපී මාරයා එක එක ස්වරූපයෙන් එනවා. පෙනී ඉඳලා කියනවා, බයක් නැද්ද මේ මහ වනාන්තරේ? ඔහොම තනියම කාන්තාව මේ කැලේට වෙලා ඉන්න බය නැද්ද? ඔය විදිහට කියනවා. ආයි ස්වරූපයකින් පෙනී ඉඳලා සමහරලාවට භයානක හඬ සම්ත ඇති කරලා මේ මහා වනාන්තරයේ මේ මහා බියජනක හඬ ඇති වෙනවා. නුඹ මේ තනියෙන් මේ කැලේට වෙලා මොකද මේ කරන්නේ? බයක් නැද්ද කියලා. සමහර වෙලාවට භාවනා කරන භික්ෂූන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට නොයෙක් විදිහට උසුළු විසුළු කරලා උන්වහන්සේලාගේ අරමුණ වෙන අතකට යොමු කරන්න උත්සාහ කර. නමුත් උන්වහන්සේලා අඳුන ගන්නවා මේ කාම ලෝකයට අධිපති මේ වසවර්ති මාරය, පාපී මාරය තමයි අපිව මේ නොමග යවන්න උත්සාහ ගන්න. අඳුන ගත්ත ගමන් ඔහු අතුරුදහන් වෙලා යනවා. ධර්මයේ සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසකට දහම් දේශනාව. එතන එලිමහන් භූමියක් ගොයම් කපලා කමතක, ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ගොයම් කපලා ඉවර වෙලා මේ වී ටික පාහින තැන් තියෙනවා. ඒකට සාමාන්‍ය කමත කියලා කියනවා. මේ වෙල්ලි ආයවල් අතර තියෙන පුංචි පිට්ටනිය වගේ කොටස. එතකොට මේ වගේ තැනක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසකට දහම් දේශනාව. මේ දේශනාව කරගෙන යනකොට ඒ භික්ෂූන් වහන්සේලාගේ හිත ධර්මාවබෝධයේ පිහිටියා. උන්වහන්සේලාගේ හිත ධර්මයේ තුල පිහිටියා. ඒ වෙලාවේ පාපී මාරය කල්පනා කරා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දහම් දේශනාව මේ හැමෝම අවධානයෙන් බණ අහනවා. තව ටික වෙලාවකින් මේ සියලු දෙනා මගේ වසඟෙන් කාමයන්ගෙන් මිදිලා, කෙලෙසුන්ගෙන් මිදිලා
නිවන් දකින කොහොමාරි මම මේක වලක්වලා මේගේ අරමුණ වෙනතකට යොමු කරන්න ඕන කියලා පාපී මාරයා ගොපල්ලෙක් වගේ වෙස්මවාගෙන මනුස්ස ස්වරූපයෙන් කෙවිතක් අතින් අරගෙන ඇඟේ මඩ තවරගෙන අර බණ කියන අතරින් මැදින් ඇවිල්ලා එකපාරට මැදට ඇවිල්ලා නියර දිගේ ඇවිල්ලා එකපාරට අර පිරිස අතර මැදට ආවා. ඇවිල්ලා හුවා මේ මගේ හරක් ටික මේ පැත්තෙන් ගියාද? මේ මගේ හරක් මේ හරියෙන් ගියාද කියලා. හරියට හරක් දක්කන ගොපල්ලෙක් වගේ වෙස්මවාගෙන ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා. තථාගතයන් වහන්සේ වදා පාපී මාරය නුඹට කොහෙන්ද හරක්? ඒ වෙලාවෙම මාව අඳුනගත්තා කියලා දැනගත්ත ගම පාපී මාරය කියනවා, ස්වාමීනි මගේ මිදෙන්න හැදුවට මේ ඇස මටයි තිදයක්. ඇසට පේන රූප මටයි අයිති. මේ කන කනට ඇහෙන ශබ්ද මටයි අයිති. නාසයේ නාසයට දැනෙන ගඳ සුවඳ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පහස, මනස මනසට දැනෙන අරමුණු, මේ ආයතන හය අවිද්‍යා සහගත ආයතන හය බාහිර ආයතන හැටියට අපි හඳුන්වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු, මේ කෙලෙස් සහිත මේ අරමුණු මෙයා මටයි අයිති. ඒ නිසා මගෙන් මිදෙන්න උත්සාහ කරාට මගෙන් නම් මිදීමක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය ඒක හරි කීවා. යමෙක් මේ ඇස මම මගේ කියලා පිළිගන්නවා නම්, ඇසට පේන රූප මම මගේ මගේ ආත්මයයි කියලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැස ගන්නවා නම්, ඒ අය ඔබටම අයිතියයි තමයි කියලා. පාපී මාරය යමෙක් මේ කන මම මගේ කියලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැස ගන්නවා නම්, කනට ඇහෙන ශබ්ද මම මගේ කියලා තණ්හාවෙන් බැඳෙනවා නම්, ඒවා උපාදාන කර ගන්නවා නම්, ඒ ශබ්ද කෙලෙස් සහිත ශබ්ද ඔස්සේම හොය හොය යනවා නම්, පාපී මාර්ගය ඒ අය ඔබටම අයිතියයි තමයි කියලා. යම් කෙනෙක් මේ නාසයේ අවිද්‍යාව සහගත මේ නාසයේ නාම රූප නිසා හටගත් ආයතනයක් හැටියට යථා ස්වභාවයෙන් නොදක මම මගේ මගේ ආත්මයයි කියලා ආත්ම දෘෂ්ටියෙන් බැඳෙනවද, නාසයට දැනෙන ගඳ සුවඳට මුලා වෙනවද, තණ්හාවෙන් බැඳෙනවද, ඒ අය පාපී මාරේ නුඹටම තමයි කියවයි ති. ඊළඟට යමෙක් මේ දිව මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්නවද, නාම රූප නිසා හටගත් මේ ආයතනය ගැන අවිද්‍යාව සහගතව ඒකට බැඳිලා තණ්හාවෙන් බැසගෙන ඉන්නවද, දිවට දැනෙන රසයට මුලා වෙලා රසෙම හොය හොය තණ්හාවෙන් දුවනවද, පාපී මාරය ඒ අය ඔබටම අයිති අය තමයි කියලා. දැන් එහෙමනම් ඔබට පේනවා මාරයට බැඳෙන්නේ කොහොමද, මාර බන්ධනයට හසු වෙලා යන්නේ මොන විදිහටද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරේ යමෙක් මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය මේ ශරීරය මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්නවද, බැස ගන්නවද, අවිද්‍යාවෙන් තණ්හාවෙන් මුලාවට පත් වෙනවද, කය ගැන කයට දැනෙන පහස මම මගේ මගේ ආත්මයයි කියලා එකට බැඳෙනවද, ඒක බැස ගන්නවද, පාපී මාරේ ඒ අය ඔබටම අයිති අය තමයි කියලා. මනසත් එහෙමයි, මනසට එන කෙලෙස් සහිත අරමුණුත් එහෙමයි, ඒවට කෙලෙස් වලින්ම බැඳිලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැසගෙන ඉන්නවද කෙලෙස් සහිත අරමුණු ඔස්සේ, පාපී මාරය ඒ අය ඔබේමයි තමයි කි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය මෙන්න මේ ටිකත් අහගන්න කි, මේ ඉන්න මගේ ශ්‍රාවකයෝ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන හේතුඵල ධර්මයක් හැටියට මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා නුවණින් දැකලා ඒ ගැන යම් තණ්හාවක් ඇද්දී තණ්හාව ප්‍රහාණය කරන පිණිස, ඒ වගේම ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද,
නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට එන අරමුණු, මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, මේවා හේතු නිසා හටගන්න, හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා යථා ස්වභාවය අවබෝධයෙන් දැකලා ඒ ගැන තණ්හාව ප්‍රහාණය කරනවා මගේ ශ්‍රාවකයෝ. ඒ අය නම් පාපී මාරයෙන් නුඹට අයිති නෑ කිව. ඒ අය ගිය දිහාකත් නුඹට හොයාගන්න බෑ කිව. ඒ වෙලා ඒක නම් ඇත්ත තමයි කියලා පාපී මාරය නොපෙනී ගියා. එහෙමනම් අපිට පේනවා මේ ධර්මාවබෝධය ලබන්න උත්සාහ ගන්න ශ්‍රාවකයන්ට, රහතන් වහන්සේලට පවත් පාපී මාරය හරදර හිරිහැර කරපු අවස්ථා, නොමග යවන්න උත්සාහ කරපු අවස්ථා තියෙන. පින්වතුනි, මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මාර තජ්ජනීය සූත්‍රය කියලා දේශනා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මහා ඉර්ධිවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා, මේ මුගල්ලාන මහරහතන් වහන්සේ එලිමහනි සක්මන් කරනවා. උන්වහන්සේ සක්මන් කර කර ඉන්නකොට පාපී මාරය බඩට ලිංග ගත්තා. උන්වහන්සේගේ බඩ එන්නේ නැ, බඩ නිකන් පුරෝල දාලා වගේ එන්නේ ඉන්න වේදනාව වැඩි වෙනවා, බඩ රිදෙන්න ගත්තා. ඒ වෙලාවේ උන්වහන්සේ එහෙම ඒ වේදනාවත් එක්ක සක්මන් කර කර හිටියේ, අසලින් වාඩි වුණා. දැන් එන්නේ එන්න බඩ රිදෙනවා. උන්වහන්සේ හිත යොමු කරලා බැලුවා, ඇයි මේක පහට බඩේ අමාරුවක්, මේ වේදනාවක් ආවේ කොහොමද? උන්වහන්සේ දැක්ක මේ බඩ ඇතුළට පාපී මාරය රිංගල, බඩ ඇතුළේ තෙරපීමක් ඇති කරනවා. එහෙමනම් බලන්න, පාපී මේ මාර බලවේ, මේ මාරය කියන කෙනා මොනතරම් බලවත්ද කියලා ඔබ හිතා. මේ බුද්ධ ශාසනයේ මහා ඉර්ධිවන්තයන්ගෙන් අක්‍ර මුගලන් මහරහතන් වහන්සේගේ බඩට රිංගලා ඒ වගේ උන්වහන්සේත් සක්මන් කරනකොට වේදනාවක් ඇති කරා නම් ඔහු මොනතරම් බලවත් කෙනෙක්ද? මුගලන් මහරහතන් වහන්සේ අඳුන ගත්තා. ඒ වෙලේ උන්වහන්සේ කියනවා, ඒ පාපී මාරය වහාම එළියට එන්න කියලා. මං අඳුන ගත්තා කියලා, නුඹයි මේ මගේ බඩට රිංගලා ඉන්න, වහාම එළියට එන්න කියලා. එහෙම කියනකොට පාපී මාරයා හිතනවා, ඔය නිකන් සැකේට කියනවා වෙන්න ඇති, මාව එකපාරටම ඔය අඳුන ගන්න නෙමෙයි, ඔය නිකන් සැකේට වෙන්න ඇති. එතකොට මුගලන් මහරහතන් වහන්සේ හිත දැකලා උන්වහන්සේ කියන, ඒ පාපී මාරය නුඹ හිතනව නේද මම මේ සැකේටයි කියන්නේ කියලා. පාපී මාරය මන් නුඹව අඳුන ගත්ත, වහාම එළියට එන්න කියලා. බොහොම තර්ජන මාර තර්ජනය කියන මාරයාට තර්ජනය කරමින් බොහොම තද විදිහට කියා සිටියම්, වහම එළියට එන්න කිය. එහෙම කියද්දී උන්වහන්සේ හුස්මක් පිට කරනකොට උන්වහන්සේගේ කටින් පාපී මාරය එළියට ගිය. එහෙම එළියට ගිහිල්ලා ඒ වැඩ හිටපු කුටියේ උළුවස්ස ළඟට වෙලා ඉතාම සියුම් ශරීරයක් මවාගෙන කාටක් නොපෙනෙන විදිහට උළුවස්ස ළඟ ඉන්නවා. හැබැයි මේ වැඩ ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ මහා ඉර්ධිවන්ත කෙනා. උන්වහන්සේ දිවසින් දැක්ක පාපී මාරයා බඩෙන් එළියට ආව තමයි, හැබැයි දැන් උළුවස්ස ළඟට වෙලා ඉන්නවා. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ කියන, ඒ පාපී මාරය නුඹ හිතාගෙන ඉන්නේ මං නුඹ දැක්කේ නැහැ කියලාද? නුඹ ඔය උළුවස්ස ළඟට වෙලා ඉන්නව මං දැක්ක කියෝ. එතකොට මාරය හිතනවා, ඔය නිකන් සැකේට කියනව ඇත්තේ, ඔය මාව දැකලා නෙමෙයි නිකන් සැකේට එහෙම කියනව ඇති කියලා. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා, ඒ පාපී මාරය ඔතනම ඉඳගෙන මේ ටික අහගන්න කියලා. නුඹ හිතනවා නේද මම මේ සැකේටයි කියන්නේ කියලා? නෑ මන් නුඹ අඳුන ගත්තා. නුඹ ඔතනම ඉඳගෙන මේ ටික අහගන්න කියලා අතීත කතාවක් මුගලන් මහරහතන් වහන්සේ මේ වසවර්ති මාරයට කියා හිටිය. ඒ පාපී මාරය නුඹ මෙන්න මේ ටික දැනගන්න කිව. බුදුරජාණන් වහන්සේටවත්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටවත් හිංසා පීඩා කරන්න හිතන්න එපා. නුඹට බොහෝ අකුසල් රැස් වෙනවා.
නුඹ අද මාරයාවෙලා අධිපති භාවයෙන් අග්‍රව ඔහොම හිටියට මරණින් මත්තෙන් නුඹට අපායවල්ලොල වැටිලා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ ටික අහගන්න කියෝ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මමයි කීව ඔය තනතුරේ හිටපු දුසී කියන මාරයා. ඔන්න බලන්න පින්වතුනි, මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වුණේ කකුසඳ බුදුහාමුදුරු. ඒ කකුසඳ බුදුහාමුදුරු පහළ වෙනකොට කාම ලෝකයේ අධිපති භාවයේ දරන පාපී මාරයා වෙලා එදා පහළ වෙලා හිටියේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ සංසාරික ආත්මය. දැන් මුගලන් හාමුදුරු ගෞතම බුදුහාමුදුරු පහළ වෙනකොට මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තකල්පේ අපේ ගෞතම බුදුහාමුදුරුව පහළ වෙනකොට ඒ වෙලාවේ කාම ලෝකේ අධිපතිය හැටියට එදා හිටපු මාරයාට කියනවා මෙන්න මේ ටික අහගනින් කියලා. එදා දුසී මාරයා වෙලා මම කකුසඳ බුදුහාමුදුරුව හිටපු කාලේ මමත් නුඹ ඔය හිතන විදිහටමයි කියන හිතුවේ. කාම ලෝකේ අධිපතිය මට බොහෝ බල පරාක්‍රම තියෙනවා. එදා කකුසඳ බුදුහාමුදුරන්ට මම හිරිහැර කරා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිංසා පීඩා වෙන විදිහට මං කටයුතු කරා. මං බොහෝ අකුසල් රැස් කරා කියලා මුගලන් මහරහතන් වහන්සේ අතීත කතාව කියන පින්වතුනි, කකුසඳ බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ මේ දුසී මාරයා කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් නොමග යවන්නේ කොහොමද කියලා කල්පනා කරා. මේ නිවන් මගින් කෙලෙස් සහිත පාරකට ඇදලා දාලා නොමග යවන්නේ කොහොමද කියලා එහෙම කල්පනා කරලා එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ බොහෝ සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශේ ගමේම ඉන්න මිනිස්සුන්ට, ඒ අවට ගම්මානවල ඉන්න මිනිස්සුන්ට පාපී මාරයා මනසට ආවේශ වුණා. ඒ මාර ආවේශයක් ඇති වුණා ඒ මිනිස්සුන්ට. භික්ෂුන් වහන්සේලාට ද්වේෂ සහගතව බැන වදින්න පටන් ගත්තා. නින්දා කරන මාරාවේසින් දැන් බලන්න, තව බාහිර කෙනෙකුගේ බලවත් කෙනෙකුගේ බලපෑම මත කෙනෙක්ගේ මනස නොමග යවලා සමහර වෙලාවට බනින්න, සංඝයාට නින්දා කරන්න, බුදුහාඳුරන්ට බනින්න, තුනුරුවන්ට අගෞරව කරන්න බොහොම ද්වේෂ සහගතව කටයුතු කරන බාහිරින් බලාගෙන ඉන්න කෙනාට පේන්නේ අන්න අරයා මෙහෙම බයිනෝ, අන්න අර මිනිස්සය තුනුරුවන්ට අගෞරව කරනවා, අන්න අර මිනිස්සය සංඝයාට බනිනවා. සමහර වෙලාවට මාරාවේශයක් තුල කටයුතු වෙනවා වෙන්න පුළුවන්. ඒක අනිත් අයට පේන්නේ නැහැ. ඒක දකින්න ඔබටවත් මටවත් අපි කාටවත් ඒ හැකියාව නැහැ. එදා පාපී මාරයා, දුසී කියන මාරයා ගමකට, ඒ පළාතේ මේ අවට විහාරයේ අවට ඉන්න පළාතේම මිනිස්සුන්ගේ මනසට ආවේශ වෙලා භික්ෂුන් වහන්සේලාව ද්වේෂෙන් වෛරෙන් නොමග යවන්න පුළුවන්ද කියලා බැනවදින්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලා ගමට පින්ඳ පාත එනකොට බනිනවා, මෙන්න මුන් එනවා පාත්‍ර උස්සගෙන දානි දෙන්න නෙමේ වටින්නේ මුන්ට කියලා අර භික්ෂුන් වහන්සේලාට නින්දා පහස කරනවා, ගරහනවා, බොරු චෝදනා කරනවා. දැන් ඒකට අර ගමේම මිනිස්සුන්ටනේ මිනිස්සුත් එකතු වෙනවා. හැමෝම දැන් කට්ටිය එකතු වෙලා බණින්න ගත්තා. උන්වහන්සේලා ගම හරහා වැඩියත්, පිණ්ඩපාතේ වැඩියත්, භික්ෂුන් වහන්සේලා පාරක යනවා දැක්කත් මිනිස්සු වෙනදා වගේ නෙමෙයි ද්වේෂයෙන් බලන්නේ. බණිනවා. නරක වචන ප්‍රකාශ කරනවා. එතකොට හරියට ප්‍රණීත විදිහට දානයක් පූජා කරන්නෙත් නැහැ. සද්ධාව තිබිච්ච මාර්ගඵල ලැබු ශ්‍රාවකයෝ තේ කාලේ ඉඳලා තියෙන්නේ ඊයයි දම්පින්කම් කරනවා. අර කෙලෙස් සහිත සාමාන්‍ය මිනිස්සයන්ගේ මනසට පාපී මාරයා ඇතුල් වෙලා බොහෝ පිරිස මිනිස්සු භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කරන්න පටන් ගත්තා. කකුසඳ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක මේ කාරණ. දැන් මිනිස්සු සංඝයාට බනිනවා, අගෞරව කරනවා, නින්දා කරනවා, බැනවදිනවා, බොරු චෝදනා එල්ල කරනවා. මහා කාරුණික කකුසඳ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා ප්‍රකාශ කරා, මහණෙනි, පාපී මාරයා
මේ අවට ගම්මානවල මිනිස්සුන්ට ආවේශ වෙලායින්නේ. නුඹලාව ද්වේෂෙන් කේන්ති අවුස්සලා බැනවැදලා නොමග යවන්න පුළුවන්ද කියලා පාපී මාරය උත්සාහ කරනවා. ඒ නිසා මහණෙනි මේ කාලය තුළ වෙනදට වඩා මෛත්‍රිය වඩා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වඩා මේ මිනිස්යන් ගැන බොහෝම මෛත්‍රී සිතින් වාසය කරා. තමන්ට බණින නින්දා පහස කරන බොරු චෝදනා කරන හැමෝටම මෙත් වඩා මාර ආවේශයක් තුලයි මේ කටයුත්ත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයාට මෛත්‍රිය ගැන මේ කාලේ වැඩිපුර දේශනා කරා. භික්ෂුන් වහන්සේලා වෙනදටත් වඩා දැන් උන්වහන්සේලා දන්නවා මේ මිනිස්සු බණින්නේ මාර ආවේශයක් තුල. ඒ නිසා උන්වහන්සේලා පින්දපාති වඩිනකොට මෛත්‍රියම පියවරෙන් පියවර මෛත්‍රී වඩ මිනිස්සු බැන්නා ඒ මිනිස්සුන්ට මෛත්‍රී වඩන මොන චෝදනා කරත් මෛත්‍රී වඩන භික්ෂුන් වහන්සේලා මෛත්‍රියම දියුණු කරලා හිත දියුණු කරගෙන සමත විදර්ශනා වඩාගෙන බොහෝ පිරිස ඒ කාලේ ධර්මාවබෝධය ලබමින් මාර්ගඵල දියුණු කරගත්තා. ටික දවසක් මේ වැඩේ කරලා පාපී අර දුසී මාරය කල්පනා කරා මේක නම් හරියන්නේ නැහැ. දැන් උන්වහන්සේලාට බණිනවා බණිනවා මිනිස්සු මොන චෝදනා කරත් උන්වහන්සේලා ගණන් ගන්නෑ. උන්වහන්සේලා මෙත් වඩන වෙනදට වැඩිය මෛත්‍රී වඩනවා. දැන් උන්වහන්සේලා වෙනදට වඩා මාර්ගඵල ලබනවා නිවන් දකින්නවා මාර වසඟයෙන් මිදෙන පිරිස වැඩිද? මෙහෙම කල්පනා කරපු පාපී මාරයා අර දුසී කියන මාරයා ටික දවසකට පස්සේ ආයෙමත් මේ මිනිස්සුන්ගේ මනසට වෙනත් විදිහකට ආයෙමත් ආවේශ වුණා. ඊළඟට මාර ආවේශයක් වුණා ඒකේ අනිත් පැත්ත. දැන් මෙන්න ගුණ කියනවා වර්ණා කරනවා අර බැනපු කටවල් වලින්ම දැන් ගුණ කියනවා. ඈතින් එනකොට මල් අතුරලා හාරවල් සුද්ධ කරගෙන දිගා වෙලා වැඳ වැටිලා බඩ ගාගෙන ප්‍රණීත විදිහට දානි සකස් කරලා මේ උභහන්සේලා වඩින්න අපිට කොච්චර ලාභයක්ද? දැන් මිනිස්සු වෙනදට වැඩිය ගෞරව කරනවා වඳිනවා දානමාන පූජා කරනවා සිව්පසයෙන් උප්පරිම විදිහට දැන් සලකනවා. දැන් බලන්න පාපී මාරයා බැනලා ද්වේෂය උස්සලා නොමග යවන්න උත්සාහ කරා. ඒ පැත්ත බැරි වෙනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් නොමග යවන්න උත්සාහ ගන්න. පින්වතුනි සමහරු ලාභ සත්කාර වලට අහුවේ කීර්ති ප්‍රශංසාවට අහුවේ ඒ තුල සමහර වෙලාවට නොමග යන පාපී මාර්යා කල්පනා කරා මේ විදිහට හරි කමන්නේ ධර්ම මාර්ගේ වෙන පැත්තකට යොමු කරලා නොමග යවන්නයි ඕන. පින්වතුනි ටික කාලයකදී බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කකුසඳ බුදුහාඳුර දැක්ක මේ කාරණේ. උන්වහන්සේ සංඝය අමතලා දේශනා කරා මහණෙනි පාපී මාර්යා මේ අවට ගම්මානවල මිනිස්සුන්ට දැන් ආවේශ වෙලයි. ඔහු කලින් බැනවැදිලා චෝදනා කළා නින්දා පහස කළා නුඹලාව ද්වේෂෙන් නොමග යවන්න උත්සාහ කරා. ඒක බැරි වෙච්ච තැන දැන් ගුණ කියලා ලාභ සත්කාර වලින් ප්‍රශංසා වලින් කීර්තියෙන් ගෞරව දක්වලා නුඹලාව ඒ පැත්තෙන් නොමග යවන්න උත්සාහ ගන්න. ඒ නිසා මහණෙනි මේ කාලය තුල වැඩිපුර කාමයන්ගේ ආදීනව සිහි කරා. මිනිස්සුන්ගේ ප්‍රශංසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනිත්‍යයි කියලා නුවණින් විමසන්න ඒවට ඇලෙන්න යන්න එපා. මේ කයේ අතා ස්වභාවය නුවණින් විමසන්න ධාතු මනසිකාර වශයෙන් ඒ වගේම මේ දරාගෙන ඉන්න පිළිකුල් කය අසුභ භාවනාව කායගත සති භාවනාව නවසීවතික භාවනාව මේ උද්දාමයට පත්වෙන්න තරම් ඇලෙන්න තරම් වටින ශරීරයක් නෙමෙයි මහණෙනි මේ දරාගෙන ඉන්නේ. මේ කාලය තුල වැඩිපුර කායානුපස්සනාවේ දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩිපුරම ඒ ගැන දහම් දෙසුවා. භික්ෂුන් වහන්සේලා
බණ භාවනා පැත්ත දියුණු කරගෙන ඒ කාලේ කායානු පස්සනා වැඩිපුර වඩලා බොහෝ පිරිස ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධය කරාගේ. තැන් බලන්න දුසී මාරයා දවේශය අවස්සන්න බැලුව භික්‍ෂූන් වහන්සේලා මෛත්‍රිය වඩාගෙන නිවන පැත්ත තියුණු කරගත්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් නොමගේ අවන්න උත්සාහ කරනකොට ඒ කාලේ භික්‍ෂූන් වහන්සේලා වැඩිපුර කායානු පස්සනාව පිළිකුල බණ භාවනා ඒ පැත්ත දියුණු කරගෙන නිවන් අවබෝධයට යොමු වුණා. දැන් මේ මොන විදිහටවත් නොමගේ යවන්න බැරි වෙච්ච තැන දවසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් සමග චාරිකායේ වඩිනකොට පාරායින හිටිය පොඩි ළමයි. පාරායින බිම සෙල්ලම් කර කර හිටිය පොඩි ළමයි. පාපී මාරයා මේ දරුවට ආවේශ වෙලා දරුවගේ ශරීරයට ඇතුල් වෙලා ගලක් කරගෙන මේ ගලින් දමලා ගැහුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් දිහාවට. ඒ ගල වැදුනා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හිසේ. ඔළුවේ වැදිලා ලේ ගලන්න පටන් ගත්තා. හිස පැලුණා. ලේ ගලන්න පටන් ගත්තා. එහෙම ලේ ගලනකොටම දැන් බලන්න මේ පිණ්ඩපාත යන අග්‍රශ්‍රාවකයන් වහන්සේ නම අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන පිංගතුනි අගසව තනතුරක් ලබන. එවන් අග්‍රශ්‍රාවකයන් වහන්සේනා බුදුහාමුදුරුවොත් එක්ක අගසව දෙනම මේ නගරේ වඩිනකොට තමයි පාපී මාරයා ළමයෙකුට ආවේශ වෙලා ගලකින් ගහන්නේ. ඒ ගල් පාර වැදිලා හිස පුපුරලා ලේ ගලද්දී බුදුරජාණන් වහන්සේ නාගා පලෝකනේ බුදු කෙනෙක් එක පාරට හැරිල බලන්නේ. මුළු ශරීරයම හරවලයි බුදු කෙනෙක් හැරිල බලන්නේ. එක පාරට බුදු කෙනෙක් හැරිලා බැලුවොත් ඒ පුද්ගලයාගේ ලොකු අකුසල කර්ම විපාකයක් සමගයි බුදු කෙනෙක් ඒ විදිහට හැරිල බලන්න. බුදුරජාණන් වහන්සේ එහෙම බලනවා සමගම මේ පාපී මාරය දුසී කියන මාරය අර ළමයාගේ ඇඟට ආවේශ වෙලා හිටපු මාරය මාර බවින් චුතව මේ කාම ලෝකේ අධිපති භාවයේ දරන මේ ආත්මෙම චුත වෙලා ඒ සැනින් අර අගසව් කෙනෙකුගේ හිස පළපු මේ අකුසල කර්ම විපාකෙන් චපස් ආයතනික කියලා නිරේක පහළ වුණා. ආයතන හයටම අධික දුක් වේදනා ඇති අපායක් චපස් ආයතනික කියන නිරේක. මේ අපායේ වැටිලා බොහෝ කාලයක් ආයතන හයටම අධික දුක් වේදනා ඇති චපස් ආයතනික කියන නිරේ පැහි පැහි බොහෝ කාලයක් අපායේ දුක් විඳ. එහෙම දුක් විඳලා 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 ඒ අකුසල කර්මය අපායේ ගෙවන්න තියෙන අකුසල් ටික ගෙවලා ගෙවලා අවසන් කරගත්තා අපායෙන් උඩට. පිංගතුනි ඒ කෙනා තමයි එදා දුසී මාරයා භික්ෂුන් වහන්සේලා නොමග යවන්න මිනිස්සුන්ට ආවේශ වෙලා සංඝයාට බැනවැදිච්ච බුද්ධ ප්‍රමුඛ සංඝයාව වෙනත් ලාභ සත්කාර වලින් හරි නොමග යවන්න පුළුවන්ද කියලා නිවන් මග යන ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරපු ළමයෙකුට ආවේශ වෙලා ගලකින් ගහලා අගසව කෙනෙක්ගේ ඔළුවකුත් පළකෝ මේ පාපී මාරයා දුසී මාරයා වෙලා එදා හිටියේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ මොගලන් හාමුදුරුවෝ. බලන්න සංසාර ගමනේ තියෙන භයානකක පිංගතනේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ අසංඛේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන කෙනෙක්. අගසව් තනතුරක් නිකන් ලබන්න බෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ සසරේ ඒකා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පුරපු මහා පිං ඇති අය. එතකොට මේ පාරමී පුරාගෙන එන සංසාර ගමනේ මේ සසර ගමනේ භයානකකම ඔබ මේකෙන් තේරුම් ගන්න. පාරමී පිරුවා සසර මහා පින් පුරාගෙන ආවා ධර්මය අවබෝධ කරගන්න තෙක්ම අපායට ඇදිලා යන්න තියෙන අවස්ථාව වැඩි නොමග යන්න තියෙන අවස්ථාව වැඩි. පෙර මහා පින් ඇති සසරේ පාරමී පුරාගෙන පින් බලවත්ත පින් කරගෙන ආපු කෙනා පින නිසානේ කාම ලෝකේ අධිපතිය වෙලා ඉපදින්නේ. මේ මනුස්ස ලෝක සතර අපාය දිව්‍ය ලෝක 6 මේ කාම ලෝකෙම
අධිපති භාවය දරණ කෙන ඉහළම සැප ඇති පරණිම්මේච වසවර්ති දෙව්ලොව පහළවේ. දිව්‍ය ලෝක හය මනුස්ස ලෝක මේ අපායගත සත්‍යය මුළු කාම ලෝකෙම අධිපතිය හැටියට පහළවෙෙන වසවර්ති මාරය. එතකොට සසර පින්කරගෙන පින්කරගෙන ඇවිල්ලා පින නිසාම ලැබුණේ මහා බලවත් කාම ලෝකෙ අධිපති භාවේ තනතුරු, බලවත්ම තනතුරු. හැබැයි ඒ තනතුර ලැබුණට පස්සේ පාපී මාරයා, එදා දුසී මාරයා කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙ කරගත්ත අකුසක්. ඒ තනතුර බලන්න පින් ඇති කෙනෙකුට පවා, සසර පින් කරපු කෙනෙකුට පවා සමහර වෙලාවට අයුතු බලයක් එක්ක, අයුතු තනතුරක් බලවත් දෙයක් ලැබෙනකොට නොමග යන්න පුළුවන්. ඒ නොමග ගෙහිල්ලා අපායගාමී අකුසල් කරගන්න පුළුවන්. කෙලෙස් සහිත යන ගමනේ භයානකක. එදා බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ බුද්ධ ශාසනය තුළ මොන තරම් හිරිහැර පීඩා කරලා නින්දා පහස කරලා තියෙනවද? දුසී මාරය අන්තිමට අගසව් කෙනෙකුගේ ඔළුවකුත් පැලව ගලකින් ගහලා ළමයෙකුට ආවේශ වෙලා. හැබැයි ඒ කර්ම විපාකේ අපාය වැටිලා ගෙවන්න ඕන. ඒ තරම් පවකම් කරලා ගෞතම බුද්ධ ශාසනය අගසව් වුණා නොවේ. ඒ කරපු අකුසල විපාක, අර සසර පාරමී පුරාගෙන ආපු පින නිසා දෙව්ලොව ඉපදුනා. කාම ලෝකෙ අධිපති භාවයේ දරන බලවත් කෙනෙක් වෙලා පහළ වුණා. ඒ ආත්මය තුළ කරගත් අකුසල් වල විපාකේ චපස්සායතනික කියලා අපායකට වැටිලා, අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා බොහෝ කාලයක් අපායේ පැහි පැහි ඒ අකුසල විපාක කර්ම විපාක දිය යුතු අකුසල් ගෙවලා 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 ඒ විපාකේ අවසන් කරගත්. පින්වතුනි, අකුසල විපාක කියන්නේ හැමදාම සසර විපාක දිදී තියෙනව නෙමෙයි, විපාක දීලා අවසන් වෙනවා. පිනේ විපාකත් එහෙම, පිනත් විපාක දීලා යම් දවසක අවසන් වෙනවා. ඒ අපායගාමී අකුසල් ගෙවල අවසන් වෙනකොට සසර ඒකා සංකේ කල්ප ලක්ෂයක් කරපු පින් බලවත් අපායෙන් උඩට ගෞතම බුද්ධ ශාසනය තුළ උපතිස්ස කෝලිත කියන දෙන්න. ඔබ දන්නවා සසර මොනතරම් පිනක් තියෙනවද කියලා. අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි උපතිස්ස සාරිපුත්තයන් වහන්සේ ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණේ. ඒ මුළු ගාථාවම තමන්ගේ යාළුවා හොයාගෙන ගිහිල්ලා, කෝලිත හොයාගෙන ගිහිල්ලා කිව්ව, යාළුවෝ මට ධර්මය හම්බුණා. දැන් කෝලිත මුගලන් හාමුදුරන්ගේ ගිහි නම, ඔහුට මේ බණ ටික කියවේ උපතිස්ස සාරිපුත්ත හාමුදුරුවෝ ගිහි කාලේ. කිව්වා මට ධර්මය හම්බුණා මිත්‍රය අහගන්න. ඒ ධම්මා හේතු භවවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ඔය ගාථාව කියනකොටම සෝවාන් වුණා, සතර අපායෙන් මිදුණා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන දුරු වෙලා සෝවාන් ඵලය ලැබුවා. මේ ගාථාවකින් බණහල බලන්න, අර අපාය කර්ම ටික ගෙවලා උඩට ආපු ගමන් පින මතුවෙච්ච හැටි. ඊට පස්සේ මේ දෙන්නම අර සංජය කියන පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා පිරිසට කිව්වා, එතනින් පිරිසක් එකතු වුණා. මේ 250ක පිරිසක් පිරිවරාගෙන බුදුහාමුදුරු වේලුවනේ වැඩ ඉන්නකොට ඈතින් එනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්වන මහණෙනි, අර පිරිසක් පිරිවරාගෙන අර ඉදිරියෙන් එන තරුණයෝ දෙන්න, ඔය තමයි කිය මගේ බුද්ධ ශාසනේ අගසව් තනතුරු ලබන දෙන්න. ඒ නිසා පින්නතුනි, මේ කාරණය එදා මොගලම් මහරහතන් වහන්සේ අර උළුවස්ස ළඟට වෙලා හිටපු උන්වහන්සේගේ බඩට ඇතුල් වෙලා උන්වහන්සේට හිරිහැර කරන්න උත්සාහ ගත්ත වසවර්ති මාරයට, පාපී මාරයට ඔය කාරණේ කියලා කිව්වා. පාපී මාරය මෙන්න මේ ටික අහගන්න, මම කකුසත බුදුහාඳුරන්ගේ කාලෙ දුසීනම් මාරයා වෙලා මං කරපු අකුසල් වල විපාක අපාය වැටිලා බොහෝ කල් ගෙව්වා. ඒ නිසා නුඹට මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේට හිරිහැර කරන්න එපා, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න එපා, නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන්න එපා. නුඹටත් වෙන්නේ අපාය වැටලා බොහෝ දුක් විඳින්න. මේ කාරණේ අහගෙන ඉඳලා පාපී මාරයා අතුරුදහන් වෙලා ගියා. පින්නතුනේ, මේ කාරණේ මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය කෙන සූට දේශනාවේ
මේ කාරණය සඳහන් වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා, ඒ උතුම් සූට දේශනා, බුද්ධ දේශන අධ්‍යයනය කරගෙන යනකොට එක තැනක දෙතනක නෙමේ. බොහෝ තැන්වල මාර සංයුක්තය කියලා මේ මාරයා ගැන සඳහන් දේශන බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙන. රහත් භික්‍ෂුණීන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට විටිං විට එක එක ස්වරූපෙන් පාපී මාරය පෙනීඳලා ඉරිහැර කරපු බාධා කරපු අවස්ථා ගැන සඳහන් වෙන. නිවන් අවබෝධ කරන්න වීරිය කරන ශ්‍රාවකයන් නොමග යවන්න උත්සාහගත් අවස්ථා, නොමග යවපු අවස්ථා ගැන සඳහන් වෙන. ඒ නිසා කාම ලෝකයේ අධිපති භාවයේ දරන මේ වසවර්ති මාරයා හැම වෙලේම උත්සාහ කරන්නේ සත්‍යයන් කාම ලෝකයටම බැඳලා ඒ මාර බන්ධනය තුළ තබා ගන්න. තමන්ගේ වසඟේ ඉන්න පිරිස කාමයන්ගෙන් මිදිලා සසරින් මිදිලා යනවට ඔහු කැමති නෑ, ඔහුගේ අධිපති භාවයත් එක්ක. ඒ නිසායි බුදු කෙනෙක් පහළ වෙන කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නිවන් අවබෝධ කරන්න උත්සාහ ගන්න ශ්‍රාවකයන්ට මේ පාපී මාරය හිරිහැර පීඩාවත් කරා. ඒ නිසා පින්වතුනි, අද ඔබට මේ දේශනාවෙන් පාපී මාරයා කියන්නේ කවුද, මේ මාරයා බලපෑම් කරන්නේ කොයි ආකාරයටද, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, මහරහතන් වහන්සේලාට මේ මාර බාධා ඇති වෙලා තියෙන මොන ආකාරයෙන්ද, මේ සසර ගමන මොනතරම් බියකරුද, ඔබට මේ දේශනාවෙන් බොහෝ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. සසරේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන් අගසව තනතුරක් ප්‍රාර්ථනා කරගෙන ආපු මුගලන් මහරහතන් වහන්සේ මේ මහා බද්ද කල්පේ කකුසන බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ දුසී මාරය හැටියට පහළ වුණා නම්, ඒ නිසා සසර මේ වගේ භයානක ගමන, ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ, සත්වයන්ට කෙලෙස් සහිතව යන ගමනේ වරදින්න තියෙන අවස්ථාවන් වැඩි. මොන තරම් නෑ අපිට එහෙම වෙන්නේ මට මා විශ්වාසයි කියලා කොච්චර හිතාගෙන හිටියත් කෙලෙස් සහිත හිත විශ්වාස කරන්න එපා. ඕනම මොහොතක නොමග යන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ විශ්වාස කරන්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම විශ්වාස කරමින්, ඒ ධර්මයේම ගුරුවරයා කරගෙන, ඒ ධර්මයේම තවන්ගේ සසල ගමනින් මිදෙන ගුරුවරයා කරගෙන, කල්යාණ මිත්‍රයා කරගෙන මේ ධර්ම මාර්ගයේ වීරියෙන් ගමන් කරලා සසලෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාගෙම ජීවිතවලට අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන, උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න ආශිර්වාදයක් වේවා, පාරමිතාවක් බවටම පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.